මේ රට ඇත්ත වශයෙන්ම පටන් ගන්න වෙන්නේ සම්පූර්ණයෙන්ම සිස්ටම් ෆේල් වෙච්ච රටක් හැටියට. මම දන්නවා මීට කලින් නොයෙකුත් දෙනා දේශපාලන වේදිකාවල සිස්ටම් ෆේල් කියලා කිව්වට ඇත්ත වශයෙන්ම සිස්ටම් එකක් ෆේල් වීම දැකලා තිබුණ නැහැ. දැන් ඒක අපේ ඇස්පනා අපිට සිදුවීමින් පවතින. මක් නිසාද මූලිකවම අපේ මේ ආණ්ඩුව විසින් කොරෝනාව ස්වභාවික තමයි. කොරෝනාව ස්වභාවිකයි. නමුත් අද අපි මේ මූණ දීලා ඉන්නව ව්‍යසනය ස්වභාවික දෙයක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම ආණ්ඩුව නොහැකියාව සහ නිසි කළමනාකරණයක් නොමැතිවීම සහ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට උන්ගේ වේදනාවට සංවේදී නොවන ආණ්ඩුවක් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කරපු තත්ත්වයක් තමයි පැන නැගිලා තිබෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි පාවිච්චි කරන්නා වූ මේ නිරෝධායන ආඥා පනත. මේක 1800 ගණන්වල පනතක්. අන්තිමට මේකට රෙගුලාසි හැදලා තින්නෙත් 1960 ගණන්වල. ඒතරේ ඒ පනතවත් වෙනස් කරලා දැන් කොරෝනාව මේ රට වෙලා අවුරුදු එකහමාරක් වෙනවා. තවමත් අපි හරි නීති පද්ධතියක් ක්‍රමවේදයක් හදාගෙන නැහැ නීතිමය පැත්තෙන්. දැන් මේ කොරෝනා ප්‍රශ්නේ මුලින්ම මතුවෙනකොට එංගලන්තේ වගේ රටවල ඒගොල්ලන්ගේ පනත් අලුතෙන්ම ගෙනල්ලා මේ කොරෝනා තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් විදියට නිරෝධායන මධ්‍යස්ථාන හදන්න පුළුවන් විදියට නිරෝධායනයක් වුණපුවම කොයි පුද්ගලයාවද කොහොමද කරන්නේ? ස්වයන් නිරෝධායනය කරනවද නැද්ද? ඒකට තියෙන නිසි ක්‍රමවේදය මොකද්ද? ඒගොල්ලෝ හදාගත්තා. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක අපි ව්‍යවස්ථාවෙන් තමයි පාලනය වෙන්නේ. මේ රටෙත් එසේ සිදුවිය යුතු තිබුණා. නමුත් අපි මොකද්ද කරේ? කොරෝනාව එනකොටම මාර්තු 2 වෙනිදා අපි පාර්ලිමේන්තුව ඉසුරුව හරිනවා. ඊට පස්සේ කිසිදු පදනමක් නැතුව ඡන්දෙ තියන්න ඕන නිසා රට අරන් ඉඳලා කොරෝනාව පැතිරෙන්න ගන්නකොට කිව්ව අපි වහන්නේ නෑ රට. 2-3 දිනක් හම්බුණාට අපි රටවල් වහනද? අපි යුද්ධ කරේ කොහොමද? යනාදී වහසිබස් දොඩපු ප්‍රශ්නය අවබෝධ නොකරගත් ජනාධිපතිවරයෙක් විසින් තමයි මේ තත්ත්වය මේ රටට අත්පත් කළ දෙන්නේ කියලා මා කියා හිටිනවා. දැන් එහෙම පනත් නොදා පාර්ලිමේන්තුව වහලා ඇඳුරු නීතිය පනවනවා මාධ්‍ය ප්‍රකාශවලින්. කොහොමද එහෙම කරන්නේ? එහෙම කරන්න බෑ. ඒවට ගැසට් පත්‍ර ගහන්න. මේ නිරෝධායන ඇඳුරු නීතිය කියලා අපි නීතිය දැකපු දෙයක් නෙමෙයි. සංචරණ සීමා මේ මොකක්වත් අපි නීතියේ ක්වොරන්ටයින් ඕඩිනන්ස් එකේ දැකපුවා නෙමෙයි. ඇඳුරු නීතිය කියන වචනේ සඳහන් වෙනවා මහජන ආරක්ෂක පනතේ. ඒක ජනාධිපතිවරයාට දාන්න පුළුවන්. හැබැයි දාලා පාසුරක් යන කලින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නට ඕන. ඒ වගේම හදිසි අවස්ථාවකදී නැවත පාර්ලිමේන්තුවේ කැඳවීමේ බලයත් ඒ ජනාධිපතිවරයාට තිබ්බා. නමුත් අපේ ජනාධිපතිවරයා මොකද කරේ? ඒ කිසි දෙයක් කළේ නැහැ. මාධ්‍ය ප්‍රකාශ තියමින් ඇඳුරු නීතිය පැනේ. මා මේ සියල්ලම කියන්න උත්සාහ කරන්නේ මේ රටේ දැන් බලවත් අවිශ්වාසයක් ගොඩනැගිලා තිබෙනවා. මිනිසුන්ට විශ්වාස නැහැ. අද ඉඳලා හෙට වෙන්නේ මොකද්ද කියන විශ්වාසයක් නැහැ. එක රටක් එක නීතියක් කියලා කිව්වට හැමදේම වෙනස් වෙනස් විදිහට වෙන නිසා මිනිස්සු සර චකිතයකින් බයකින් ඉන්නවා. අර කලින් මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහත්තයා කිව්වා වගේ මිනිසුන්ට එක පැත්තකින් මරණ බිය, අනිත් පැත්තෙන් බඩගින්න, අනිත් පැත්තෙන් සත පහකට ෂුවර් නැති ආණ්ඩු සහ මාධ්‍ය ප්‍රකාශ. මේ කියනවා මේ රිවර්ස් කරගන්න. දැන් අපි දැක්කා යම් අවස්ථාවලදී පොලිසියෙන් ඇවිල්ලා මිනිසුන්ව කුදලගෙන උස්සගෙන යනවා ටෙලිවිෂන් වල පෙන්නවා. එහෙම නැත්නම් කැරම් බෝඩ් එක ඔළුවට තියාගෙන ඉන්නේ කියනවා. මොකද නිරෝධායන නීති කඩකලා කියලා. ඒ වගේ මම දැක්ක රසාම අමින් වාර්තාකරු විසින් වාර්තා කරලා තිබුණ එක මුහුණු පොතේ තිබුණා. පානදුර මිනිස්සෙක් මාස්ක් එකක් නොදා ගියපම පොලිසියෙන් අරන් ගිහිල්ලා පහවෙන්ද උදේ වෙනකොට ඒ මිනිහා මැරිලා. මේ දුප්පත් මිනිස්සයා ගෙදරින් එළියට පස්සේ අර ගෑනු මිනිස්සයා අඬන්න කියනවා දරුවට කෑම ටිකක් ගේන්න එළියට ගිය කියලා. හැබැයි ඊට පස්සේ තාත්තා ඉන්නේ පෙට්ටි එක. ඉතින් මේ වගේ ම්ලේච්ඡ ගෝත්‍රික සමාජයකට යන්න සිද්ධ වෙලා තියෙන්නේත් මේ නීති පද්ධතිය කර ලෙස නැති නිසා. ඒ වගේ මම අහන්න කැමති. මම දන්නවා පොලිසිය නොයෙකුත් මාධ්‍ය ප්‍රකාශ කරනවා. මේ කිසිම පනතකින් පොලිසියට කිසිම බලතලයක් පවරලා නැහැ. ඒ බලය තියෙන්නේ ඒ ගැසට් හරහා බලය තියෙන නිසි බලධාරියාට. ඒ නිසි බලධාරියා කියන්නේ කවුද? ඒ නිසි බලධාරියා කියන්නේ මුළු ලංකාවටම නම් ඩිරෙක්ටර් ජෙනරල් හෙල්ත් සර්විස්, ඩිරෙක්ටර් ජෙනරල් සෞඛ්‍ය අංශය. එතකොට ඒ ප්‍රදේශයක් ගත්තොත් ඒ MO හරි ඒ වෛද්‍ය අංශයට. පනතෙන් කොසිසේත්ම ඉඩක් දීලා නැහැ පොලිසියට මේ බලතල පාවිච්චි කරන්න. අනික දැන් කරන්නේ මොකද්ද? දැන් පුද්ගලෙක් මාස්ක් නැතුව වුණොත් අරන් ගිහලා දාන නිරෝධායනය. මේ නිරෝධායනය කියන්නේ පොලිසියට මිනිසුන්ට දඩුවම් තියන ක්‍රමයක් නෙමෙයි. කවුරු හරි නිරෝධායන පනත කඩ කළා නම් ඉදිරිපත් කරන්න පුළුවන් අධිකරණයට. ඊට පස්සේ අධිකරණයේ මිනිස්සු වරද බාර ගත්තොත් ඒක අපදිලා ගෙදරයයි. වරද බාර ගත්තොත් දඩයක් ගහන්න හරි හිරේ දාන්න හරි පුළුවන්. නමුත් අද පොලිසිය නිරෝධායන නීති කඩ කරා කියලා ඇදන් ගිහිල්ලා දානවා කොහේ හරි නිරෝධායන මධ්‍යස්ථානයක. මොකද්ද හේතුව? අපි ඔය පනතේ දෙවනි වගතිය අරන් බැලුවොත් කියනවා ආසාදිත පුද්ගලයෙක්ව තමයි එහෙම සමාජයෙන් ඉවත් කරලා අතුලට දාන්න පුළුවන්.
එහෙම නැත්නම් එහෙම සැක කරන්න සාධාරණ හේතුවක් තියෙන්න ඕන. ෆස්ට් කන්ටැක්ට් එකක් වෙන්න ඕන. එහෙම මොකුත් නැතුව දැන් මේ නිරෝධායන පනතේ නිරෝධායන කිරීමත් දඩුවමක් ලෙස. හැබැයි ඒකත් ඉහළ පන්තියේ බලපුලංකාරයන්ට නෑ. අර දුප්පත් මිනිසෙට තමයි තිබෙන්නේ. ඉතින් මෙවන් තත්වයක් යටතේ මිනිසුන්ට විශාල අවිශ්වාසයක් තියෙනවා රජය ගැන. විශ්වාසනීයත්වයක් නෑ. කලින් අපේ ડોක්ටර් අබේසිංහ මහත්මයා කිව්වා වගේ අපිට ලැබෙන දත්ත මේ දත්ත ඇත්තද? දැන් ඒක තමයි මිනිසුන්ගේ ලොකුම ප්‍රශ්නේ. මොකද මේ ආණ්ඩුව දන්නවා ජනතාවට බොරු කියන්න. බලයට ආවෙත් බොරු කියලා. ජනතාව රවට්ටනවා. ඒ බොරු කියලා නයිහෙම ගෙනල්ලා තමයි මේ ආණ්ඩුව බලයට එන්නේ. මේ ආණ්ඩුව හිතාන් ඉන්නවා කොරෝනා වෛරසයත් බොරු කියලා රවට්ටන්න පුළුවන් කියලා. ඉතින් මම මේ ආණ්ඩුවට කියන්නේ වෛරසය රවට්ටන්න බෑ මිනිස්සු රවට්ටුවට ඡන්දෙ ගන්න. වෛරසයට ප්‍රතිකර්ම අවශ්‍යයි. වෙන රටවල් කොරෝනා එන්නත ගෙන්න ගනිමින් වැඩපිළිවෙළ හදමින් මේකට මුහුණ දෙන්න සූදානම් වෙනවා අපි මොනවද කරේ? අපේ ඇමතිවරු සාදික්ක අමරන්න මැෂින් දුන්න පැණි හදන්න. ගංගවල් වලට කුණ්ඩලිනී මුට්ටිය තෑගියා. ඇමතිවරු පැණි ප්‍රොමෝට් කළා. මිත්‍යාව ප්‍රොමෝට් කළා විද්‍යාව වෙනුවට. අන්න ඒ මෝඩ තීන්දුව తీරන හින්දා තමයි අද අපි මේ විනාශයට මුහුණ දීලා හිටින්නේ. ඒ වගේම මේ දත්ත සැඟවීම නිසා තව ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි දැක්කා දැන් මම දන්නා මේ අවසර මේ සුදත් සමර විවාදය නේද? මේ ආණ්ඩුවේ තියෙන සම්පූර්ණ නොහැකියාව තනි මිනිසෙක්ගේ පිටින් යවලා බේරෙන්න හිතාන් ඉන්නවා නම් මේ ආණ්ඩුව ඊටත් වඩා රැවටීමකට ලක් වෙලා මම හිතාන් ඉන්නේ. කල්පනා කරලා බලන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ? 101ක් නෙමෙයි මිලු මරුනේ 15යි. අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයක් තියෙනවා, සෞඛ්‍ය සේවයක් ඉන්නවා. අපිට ඉන්නවා ඇමතිවරු 3 දෙනෙක් සෞඛ්‍ය බලා ගන්න, කොරෝනා වලට විශේෂ ඇමතිවරේ. මේ ආණ්ඩුව අපිට කියන්නේ මැරෙන මිනිසු ගාන ගණන් කරගන්නත් බෑ කියලාද? පහේ පන්තිය ළමෙක් දැම්ම නෝ ගණන් කරන්න පුළුවන්. අනිත් කල්පනා කරලා බලන්න 15 101යි. මෙතන වෙලා තියෙන්නේ මේගොල්ලෝ මේ නිවැරදි දත්ත සමාජගත වීම වළක්වන්න වසන් කරන බොරු දත්ත හදා ගන්නවා සමාජයට කියන්න. ඒ කියන බොරුවට ඔවුනුත් රැවටුණ හැම පස්සේ තමයි මේ ප්‍රශ්න මතුවෙන්නේ. මාගේ පෞද්ගලික මතය නම් මොවුන් නිවැරදි දත්ත ඉදිරිපත් කරන්නේ නැති බවයි. එතන වෙන අනිත් ගැටලුව මොකද්ද? අනිත් ගැටලුව තමයි නිවැරදි දත්ත එළියට ආව නම් මිනිසුන්ට මේකේ බරපතලකම තේරෙනවා. නමුත් බරපතලකම තේරෙන්නේ නැති ඇයි මිනිසු අප්‍රේල් මාසේ නුවරළියේ හැමතැනම ගියේ? මොකද ආණ්ඩුව විසින්ම තොරතුරු තිබියදිත් භයානක ප්‍රවේදයක් ඇවිල්ලා තියෙනවා කියලා අප්‍රේල් මුල සතිය වෙනකොට මිනිසුන්ට ඒක නොකිය මිනිසුන්ට සංවර්ධන සීමා පනවන්න නැතුව වෛද්‍ය වෘත්තියගේ අදහස් වලට පටෑනිය ඒගොල්ලන් සංවර්ධනය කරන්න ඇරියා. ඒකෙන් තමයි මේ රැල්ල ඉස්මතු වෙන්නේ. ඉතින් අපි දැන් අපි ඡන්දයක් ගන්නකෝ. ඡන්දයක් ගත්තොත් අර ඡන්දෙල්ලෙන මිනිහාගේ පෝස්ටරේ හැම ලයික් 90ක් ගාම ගහනවානේ. ඇයි එහෙම කරන්නේ? ඒකේ මිනිහට මූණට පුරුදු කරගන්න. ඒ අංකේ පුරුදු කරගන්න. එතකොට මේ ඉටුකම අර මුදලේ මුදල් වලට වෙච්ච එක අපි පස්සේ සාකච්ඡා කරමු. නමුත් අපි මොනවද අරන් තියෙන පියවර? ජනතාවට මේ ප්‍රශ්නේ බරපතලකම පෙන්වන්න. එහෙම බරපතලකම පෙන්වුවේ නැත්නම් ජනතාවට මේකේ බරපතලකම තේරෙන්නේ නැහැ. ඔවුන් ආරක්ෂිත වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ දත්ත නිසි ලෙස තොරතුරු නිසි ලෙස නොලැබීම නිසා මේ අසනීපයේ මිනිසුත් පරිසර නොවීම නිසා වේගවත් විය හැකි. ඒ වගේම මේ රජයේ විසින් දැන් මේ වෙන විට ගෑස් මිල වැඩිවීමට නියමිතයි. පෙට්‍රල් මිල අධික ලෙස වැඩි වුණා. ඒ වගේම භාණ්ඩවල මිල වැඩි. මේවට මූණ දෙන්න මිනිසුන්ට හැකියාවක් නැහැ. මේ රටේ ඉන්නවා මම හිතන්නේ ස්වයං රැකියාවලිය දෙන 40%ක් විතර ඔවුන් රැකියාවක් කරගන්න විදියක් නැහැ. දැන් මේ ආකාරයට ආර්ථිකය ගොඩ යන්නෙත් නැහැ, සෞඛ්‍ය ගොඩ යන්නෙත් නැහැ. මොකද මෙදා පාර ලොක්ඩවුන් කියලා කිව්වට ලොක්ඩවුන්ම නෙමෙයි. දැන් 21 වෙනිදා මම හිතන්නේ මේ රට ආරිනවා දවස් දෙකකට. දැන් මිනිස්සු මොකද ඊට පස්සේ ආයි වහනවා 24. දැන් වෙන්නේ මොකද්ද? දැන් වෙන්නේ මිනිස්සු කලබල වෙනවා 24 වෙනිදා වැහුවෙන් පස්සේයි කවදා හරි දන්නේ නැහැ. ඒ හින්දා මේ මිනිස්සු පුළුවන් තරම් සමාජයේ හැමතැනම දුවන්න ගන්නවා. ඇයි බයයිනේ දවස් දෙකයි තියෙන්නේ. ඉතින් මොකද්ද වෙන්නේ? මේ අලුත් ප්‍රභේදය නිකන් සමාජගත වෙන එකක් නෙවෙන්නේ. ආණ්ඩුව නම් කියයි කොරෝනා සමාජගත වෙලා නැහැ කියලා. දැන් අලුතෙන් අපිට සිංහල ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව දෙන නිවේදන කියවලා තේරුම් ගන්න. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ ආකාරයට අසත්‍ය කරමින් යන්න බෑ. ඇමතිවරු කියනවා කැෂ් බෑව් මැරෙන්නේ වාරකම් හින්දා කියලා. මුන්ද මීට කලින් වාරකම් වල එහෙම මැරලා තියෙනවද? මාළු මැරෙනවා. දීවරයන්ට උන්ගේ රැකියාව කරගන්න බෑ. බඩු මිල එහා කෙලවරේ. කිරිපිටි වැඩි වෙන්නේ නියමිතයි. ඒ ඔක්කොම තියෙද්දි මේ ආණ්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනය නිසා යුරෝප සංගමයෙන් අපිට GSP Plus සහනයත් නැති කරන්න ඉඩ තිබෙනවා. එක පැත්තකින් රටේ ආර්ථිකය දුවන්නේ, තව පැත්තකින් රටේ එන ආදායම් වැටෙනවා. ඉතින් මේ ආකාරයට ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුවට අවුරුදු 3ක් තව යන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ මුළු රට සම්පූර්ණයෙන්ම විනාශ මුඛයට ඇදවන්නේ නැතුව. දැන් අපි මේ එන්නත් කරන්නේ බලන්න.
මේ එන්නත් කරන්නේ තියෙන සාධාරණත්වයේ හෝ විද්‍යාත්මක පදන මොකද්ද කියලා කල්පනා කරලා බලන්න. එන්නත් කරන්නේ අරමුණ මොකද්ද කියන්නේ? එක්ක මරණ සංඛ්‍යාව අඩු කරගන්න නම් අපි 60ට වඩා වැඩි සියල්ලට එන්නත් දිය යුතු වෙනවා. එහෙම නැත්නම් ආර්ථිකය පවත්වාගෙන යන්න නම් අවශ්‍ය ඒ ආර්ථිකයේ ඉහළ ඉන්න ඒ ආර්ථික කටයුතු නියැලෙන කට්ටියට එන්නත් දෙන්න ඕන. උදාහරණයක් වශයෙන් ගාමන්ට් ෆැක්ටරිස් වලට එහෙනම් ඉන්ජෙක්ෂන් එක ගහන්න ඕන. තේ වතු වල නෙල්ල කට්ටියට ඒක ගහන්නට ඕන. එහෙම නැත්නම් 60ට වැඩි කට්ටියට දෙන්නට ඕන. මොකද අපි දින පදනම අපි ප්‍රදේශ වශයෙන් තෝරන් ගහනවා කොළඹ ටිකක් ගහනවා ගම්පහට තව ටිකක් ගහනවා තව ඇමතිවරෙක් කොහම අනේ අපේ ගමටත් ගහන්නේ කියලා එහෙටත් ගිහිල්ලා පොඩ්ඩක් ගහනවා මේ විදියට ගියොත් ආර්ථිකය ඉතුරු වෙන්නෙත් නැහැ සෞඛ්‍ය ඉතුරු වෙන්නෙත් නැහැ මොකද මේ පිළිවෙල විද්‍යාත්මක නැහැ මේ වැඩ පිළිවෙල විද්‍යාත්මක නැහැ ඒ නිසා මේ අස්ථාවරත්වය ආර්ථික අස්ථාවරත්වය සෞඛ්‍ය අස්ථාවරත්වය තව අවුරුදු දෙක තුනක් ඇදීගෙන ගියොත් අපේ රටට මොකද්ද වෙන්නේ මොකද මේ යන ක්‍රමවේදය ඒකයි මොකද මේකල මේක නවත්ත ගන්න මේකට හැකියාවක් නැහැ දැනුමක් නැහැ මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලේ සමස්ත බුද්ධිය ගත්තත් ඕක මදටිය ඇටයකටත් වඩා පුංචි බොරු කියමින් ජීවත් වෙන ආණ්ඩුවක් තනි ක්‍රම ජනතාව නොමගවන ආණ්ඩුවක් අපි රජෙන් ඉල්ලන්නේ මෙච්චරයි අපි ගෝඨාභය මහත්තයෙන් ඉල්ලන්නේ මෙච්චරයි ඔබතුමාට අපි මේ රට බාර දුන්නු අවුරුදු පහකට කරුණාකරලා මේ රට වෙන කොහෙටවත් උකස් නොතියා අපිට අවුරුදු පහකින් නැවත බාර දෙන්න ඒ වගේම මේ කොරෝනා සමය තුල රටේ දැන් කොළඹ ඉඩකඩම් විකිණීම පෞද්ගලික අංශයට දීම මේවා කරන්න එපා රටේ සම්පත් විනාශ කරන්න එපා ඒ වගේම මේ රටේ ජනතාව පුදුම පීඩනයක ඉන්නේ ආර්ථිකව හරි තොරතුරු දෙන්න මේ ආණ්ඩුව විශ්වාස කරන්න නැතුව ගිහිල්ලා තියෙනවා මිනිස්සු ඒ වගේම මම ජනතාවට කියනවා පෙළ ගැහෙන්න තමන්ගේ රට තමන්ගේ සමාජය තමන් ජීවිත පරිසරය බේරගන්න මොකද මේ විදිහට අවුරුදු තුනක් අපිට යන්න බෑ මම අවසාන වශයෙන් කියන්නේ මෙච්චරයි ගෝඨාභය මහත්මයාණනි මේ වෙලාවෙ ඔබ සම්පූර්ණයෙන්ම අසාර්ථකයි අවුරුදු එකමාරක් ගිහිල්ලත් වැඩ පිළිලක් නැහැ රට යන දිශාවක් නැහැ ඔබට මේක කරන්න බැරි නම් කරුණාකරලා මාධ්‍ය ප්‍රකාශයක් කරලා ඔබතුමා ඉල්ලාස් වෙන්න ඊට පස්සේ මේ රටේ ජනතාව නැවත ආණ්ඩුවක් දාගනීවි නමුත් මේ රට වලපල්ලට ඇදගෙන ගිහිල්ලා විනාශ කරපු නායකයා වශයෙන් ඔබ ඉතිහාසගත වෙන්න එපා ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිතුමනි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය